සමදා සමහන් සමදා සුවෙන් අපි අද කාටුන් ගෙනෙනවා ශ්‍රීකාන්තගේ දූපත විපක්ෂය දැන් කියනවා අර්ථසාධක අරමුදල අනතුරේ කියලා බැංකු කඩා වැටෙනවා කිව්වෙත් ඔය විපක්ෂෙම තමයි බං කියලයි දිනමින කියන්නේ කාටුන් නංජනගේ පොල් කෝටි 20ක් රිලව් කාලලු පරිසරවේදීන්ට තමයි ඉතින් දැන් ඕක කියන්න වෙන්නේ කියලා දිනමින කියනකොට මාර්සිපාල නිර්වින්දන වෛද්‍යරු 160කට ලංකාව මෙපා වෙලාලු ඔව් ඉතින් වෛද්‍යරු ඕනේ නැහැ නේ බඩු මිල වගේ දේවල් එහෙම නිකම්ම නිර්වින්දනය වෙනවනේ කියලා එම් ඩී විරත්න කියන්නේ ආණ්ඩුව හැමදේම කියන්නේ අත තිය ආණ්ඩුව හැමදේටම කියන්නේ අත තියන්නේ නැහැ කියලා ඒ වුණාට අපිට ඒ වුණාට අපිට තියන්න වෙලා තියෙන්නේ බෙල්ලනේ කියලා සරදම් කියනවා මෙන්න හුරේරා වෘත්තීය සමිති නායකයෝ වත්කම් බැරකම් ප්‍රකාශ දීලා නැහැලු ඔය නායකයන්ගේ බොස්ලා ඉන්නේ දියවන්නාවෙනේ ගුරුවාලා හිටගෙන ගෝලියෝ දුව දුව කතාව දන්නවා මම යන්නේ පැහැදිලි කරන්න ෆේස්බුක් ඊට පස්සේ දේශපාලකයන්ට කෝප් කමිටුවේ නඩු අහන්න බෑ කියන්නේ එනම් හොරු සමග හෙළුවෙන් නාට්‍යයත් ඉවරයි වගේ කියලා මේ කියන්නේ දිවයින ජනරාණි මත්ද්‍රව්‍ය උදොර මුලින්ම උපුටා දක්වන්න පාර්ලිමේන්තු කමිටුවක් දැම්මා දියවන්නාවට බහැලා තියෙන මුදුන් මුල් කපලා ඉන්න වෙයි නේද සර් ඉස්සල්ලාම කියලා රාණි අහනවා ඇයි එහෙත් එහෙ ප්‍රශ්නද ශ්‍රීකාන්ත දූපත ලංකාව ලෝකයේ අංකයකේ රටකින් වගකීම් පුද්ගලිකව සජිත් බාර ගන්නවා කියන්නේ ඡන්දයක් කිට්ටු වෙනකොට ජනතාව හිනස්සන්න ජෝක්ස් ඉතුරු කරන්නේ නැහැ වගේ දැනටම කරන් යනවා වගේ කියලා තමයි මේ කාටුනේ නම් කියන්නේ මම නෙමෙයි කියන්නේ බෙම්පියා අපේ රට ලෝකයේ අංකයකේ රට බවට පත් කිරීම වගකීම් බාර ගන්නවලු ෂා එතකොට උස මිටියටත් හොඳ කාලයක් යයි ලංකාවේ නේද කියලා අද ජනතාව අහනකොට අද විපක්ෂ නායකතුමාට එක බැට් එකක් නෙමෙයි බැට් දෙකක් හම්බලා තියෙනවා ක්‍රීඩා කරන්න මේ වෙලාවේ එක පැත්තකින් අස්වැසුම අනික් පැත්තෙන් අර්ථසාධකය කියලා තමයි මේ කියලා තියෙන්නේ මේ අතරතුරු තමයි අද දවසේ වාර්තා කරලා තිබෙන්නේ අංජනගේ කාටුන් එක එහෙන් අරගෙන ගියා මෙහෙන් අරගෙන ගියා සල්ලි අරගෙන ගියා මහ බැංකු අධිපතිතුමයි ජනාධිපතිතුමයි ඔක්කොම බලෙත් අරගෙන ගියා කියලා හසන්ත විජේනායකගේ කාටුනිය රනිල් ඉස්සර හොඳ නැති වුණාට දැන් ජනාධිපතිතුමා හොඳයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඒ දවස්වල හොඳ නොවුණාට දැන් නම් හරි හොඳයි කියලායි කියන්නේ බලන්නේ ස්ථාන දෙකේ මාරුවක්නේ මෙන්න යාපනය පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් ඇති නේද සර් මෙහි මොකද කියලා අහනවා මෑ එතුමා යාපනයේ ගිහිල්ලා තියෙන මේ දවස්වල ඔය ඡන්ද වැඩවලට ගිහිල්ලා නැහැ කියලා කියනවා එතුමා කවුද මෙන්න හජා ඩොක් ටොක් ප්‍රියන්ත පිටරගේ බාණ්ඩා තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බයන් බැසිල් ජනපතිවරණයට කියලා ඇහිලා ඒකත් එක්ක තමයි මේ ඩොක් ටොක් නම් එහෙම කියනවා කියලා කියන්නේ දවසේ 14 පොහොට්ටුවට ටික ටික පණ ඇවිල්ලා ජනපති ඡන්දයට සැරසෙති බැසිල්ලා ගමේ පුංචි ඡන්දෙට දොර අගුල්ලා බලන් තටු සලන සැටි කළු කුරුල්ලා